ඇතිකඩ බන්දුර ජයසේකර සමග අද අපේ ආරාධිතය ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුනෙත්ති. සුනිල්, අපි කෙලින්ම මේ සාකච්ඡා පටන් ගමු. ජනතාවට මේක ඇති වෙලා ජනතාව කෝපේ, ඒ වගේම කලකිරීමෙන් ඔවුන් අහනවා මේ පරිණත දේශපාලඥයන් කියා ගන්නා නායකයන් කියා ගන්නායට ඇයි මේ ප්‍රශ්න විසඳගන්න බැරි කියලා. ඇතරම ජනතාවට ඇති වෙලා තියෙන්නේ මේ බලලෝභී දේශපාලන බල පොරය. කියන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ජනාධිපතිවරයා හැටියට අපේ රටේ ඉතිහාසයේ අපේ ජනතාව බලාපොරොත්තුනේ 63 ලක්ෂයක්. එතුමාට ඡන්දේ දුන්න අයත් එතුමාට ඡන්දේ නොදුන්නුත් 58 ලක්ෂයක ජනතාවත් බලාපොරොත්තුනේ මේ නපුරු ඒකාධිපති විධායක ජනාධිපති ධූරයේ අවසාන පුජ්‍යලය එතුම හැටියට. එතුමා කිව්වෙමත් මම මේකේ අවසන් කරනවා, නැවත ජනාධිපති ධූරයක් දරන්නේ නැහැ. මේ අවුරුදු පහ ගත කරලා ගිහිල්ලා පොළොන්නරුවේ කුඹුරු කොටන්න උහල් ප්ලාස්ටික් කියලා. කුඹුරු හාන එක කෙසේ වෙතත් එතුමා දැන් මේ මුළු රටම හාලා තියෙන්නේ. නමුත් ඒ තත්ත්වය, ඒ කියන්නේ මෛත්‍රීපාල මහත්මයාත්, රනිල් වික්‍රමසිංහ මහත්තයාගේත්, මහින්ද රාජපක්ෂ මහත්තයාගේත් බලපොරේට අපේ රටේ ජනතාව තමන් බෙදිලා ඉන්න පක්ෂානුව සම්බන්ධ වෙලා නැහැ. ඒකට අපි ස්තුතිවන්ත වෙන්න ඕන. ඇත්තටම ජනතාව දැන් මේකෙදි අධ්‍යයනයක ඉන්නේ, බලාගෙන ඉන්නේ. ජනතාව පහුගිය සිකුරාදාත් පාර්ලිමේන්තුවේ වෙච්ච කැත නින්දිත දේවල් අනුමත කරන්නේ නැහැ. ඇත්තටම මධ්‍යස්ථ වගකිවතු ජනතාවක් ඉන්නවා අපේ රටේ. මම විශ්වාස කරනවා ඒ ජනතාව අලුත් දේශපාලන මානයකින් මේ අසංස්කෘතික පිරිහීම දේශපාලනේ බලනවා, අනුමත කරන්නේ නැහැ. ඔබ දැන් අපි දැක්කා මීට කලින් දේශපාලනේ මැතිවරණවලදී ජනතාව ගහ ගන්නවා, තමන්ගේ පක්ෂ නායකයෝ ආරක්ෂා කරන්න ගහ ගන්නවා. මේක එහෙම නැහැ. මොකද ජනතාවට දේශපාලනේ කලකිරිලා තියෙනවා, එපා වෙලා තියෙනවා ඔබ කිව්වා වගේම. හැබැයි ඔවුන් මේ හැමදාම රට පාලනය කරපු පාලකයින්ගේ අපරිණත පිරිහිනු දේශපාලන සංස්කෘතිය ප්‍රතික්ෂේප කරන්නත් සූදානමින් ඉන්නවා. නමුත් ඔබ දන්නවා ඇති දැන් මේ தത്വෙට මෛත්‍රීපාල සිරිසේනව පත් කෙරුවේ රනිල් වික්‍රමසිංහ කියලා කියනවා. මොකද ඔහුට කිසිම ගරුත්වයක් තිබුණේ නැහැ. ඔහු මොනවා වුණත් මේ රටේ ජනාධිපති. එහෙම දෙයක් තියෙනවා. සමහර අය විරුද්ධව කියන එක නේ ඔබේ අදහස. හැබැයි රටේ ජනාධිපතිවරයාට තියෙන හීනමානය හරි, ඔහුට නොලැබෙන පෞද්ගලික සැලකිල්ල හරි කියන එකට රටේ ජනතාව පලි නැහැ. අද අපේ රටේ ආර්ථිකයේ බංකොලොත් වෙලා තියෙනවා. මේ සංචාරක කර්මාන්තයේ වැදගත්ම කාලේ අද සංචාරක ලංකාවට එන්නේ නැහැ. මේ අපේ රටේ ආනයන අපනයන වෙළඳ පොළ කඩාවැටලා තියෙනවා. මුළු ආර්ථිකයේම කලමනාකරණයක් නැහැ. අයවැය නොවැම්බර් මාසේ කියන්නේ මේ දැන් තියෙන අයවැය විවාදෙ තියෙන ඕන කාලේ පාර්ලිමේන්තුවේ අයවැය සම්මත කිරීම අවිනිශ්චිත වෙලා තියෙනවා. රට අරාජික කරලා තියෙනවා. ඉතින් ජනාධිපතිතුමාට වෙච්ච නොසලකිල්ලක්කට මේ රටේ 2 කෝටියකට ජනතාව පලිද? මං කියන්නේ ඒක එතුමාට බේරගන්න තිබිච්ච ක්‍රමයක් තියෙනුනේ. එහෙමනම් උදාහරණයක් හැටියට එතුමාට මේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ නොසලකිල්ල දැනුනේ මේ කුමන්ත්‍රණය කරපු ඔක්තෝබර් මාසේ 26 වෙනිදාද? නෑ. එහෙමනම් රනිල් වික්‍රමසිංහ මහත්තයාට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂයෙන්ම ගෙනාපු විශ්වාස භංගයේදී පාර්ලිමේන්තුවේ අපි සහාය දුන්නා. අපට ඒකට දෙගිඩියාවක් තිබුණේ නෑ. රනිල් වික්‍රමසිංහ ඒ ආණ්ඩුව ගෙදර යවන්න ඕන. ඒකට දෙගිඩියාවක් තිබුණේ නෑ. හැබැයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට තිබුණානේ, එහෙනම් එතුමාගේ മന്ത്രി කණ්ඩායම ඒ වෙනුවෙන් ඡන්දෙ දෙන්න පාර්ලිමේන්තුවේ වන්. එතුමා ශ්‍රී ලංකා ජනතා පක්ෂ නායකයා. හැබැයි මහින්ද අමරවීර ආවේ නැහැ, ලක්ෂ්මන් සෙනවිරත්න ආවේ නැහැ, අනුරපිය දර්ශනී ආපා ආවේ නැහැ, සුසිල් ප්‍රේමජයන්ත ආවේ නැහැ, දුමින් දිසානායක ආවේ නැහැ, ජයසිරි ජයශේකර ආවේ නැහැ, පාර්ලිමේන්තුවට ගොඩක් අය ආවේ නැහැ. එදා අප්‍රේල් මාසේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට ගෙනාපු විශ්වාස භංගයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ කරාරින් නැතුව එදා ඒක අනුමත කරා නම් ඒ විශ්වාස භංගයේ අද මේ ප්‍රශ්නේ මතුවෙන්නේ නැහැ. එක දෙක තමයි දැන් ඒකට උත්තරේ හැටියට මෛත්‍රීපාල මහත්තයා තෝරගත යුතුව තිබුණේ මහින්ද රාජපක්ෂ මහත්තයාත් එක්ක එකතු වෙලා දේශපාලන කුමන්ත්‍රණයක් කරන එකද? බලය අල්ලගන්න. ඒක නෙමෙයි උත්තරේ. එහෙනම් එතුමාට කියන්න තිබුණා පාර්ලිමේන්තුවේ යෝජනාව කියන මට මේ අගමැතිවරයාත් එක්ක වැඩ කරන්න බෑ. ඔගොල්ලෝ කැමති වගකීවුත්තේ බහුතරේ කැමැත්තෙන් තෝරලා මට බාර දෙන්න. ඉතින් එහෙම වගකීමක් රටේ ජනාධිපතිවරයාට දැන් බඳුල මහත්තයාට මෙතන නොසලකිල්ලක් වුණා කියලා මේක මේසිපුරලා යනක උත්තරයක් නෙමෙයි. සිරස ආයතනයේ ප්‍රධානියට ගිහිල්ලා මූණට ගැලගහන එක උත්තරයක් නෙමෙයි. ඔබතුමාට ඒක එහෙමනම් බැරි නම් බෑ කියන්න ඕනේ.
ඇත්තම රටේ ජනාධිපතිවරයාට කැබිනට් ඇත්තක වැඩ කරන්න බැරි නම් මං හිතන්නේ ඒක බරපතල ප්‍රශ්නයක්. නමුත් ඒ කාලේ ඔබට මතකයි මං අතීතේ බලන්න කැමති නෑ. නමුත් චන්දිකා කුමාරතුංගටත් ඔය ප්‍රශ්නේ තිබ්බා. ඊට පස්සේනේ එමැති තුර තුනක් අරගෙන රණ වික්‍රමසිංහ මහත්තයා ඉවත් කෙරුවේ. ඉතින් මෙතන එහෙම ප්‍රශ්නයක් තියෙනවද? ඒක තමයි මම ආයෙත් කියන්නේ. ඒ වගේ පුජ්‍යලික නොසලකිල්ලක්. ඇතරම ගත්තොත් එහෙම පුජ්‍යලික නොසලකිල්ලට වඩා මෙතන තිබිච්ච ප්‍රශ්නේ තමයි මේ කුමන්ත්‍රණය අපි පරාජය කළ යුතුයි පැහැදිලි අපි නිස්සාරවරේ. හැබැයි ඒ වගේ මේ කුමන්ත්‍රණයට එක්සත් ජාතික පක්ෂයත් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආර්ථික දේශපාලන ප්‍රතිපත්ති සැලකිලි විදිහට දායක වෙලා තියෙනවා. උදාහරණයකට හොරු අල්ලන්න එනවයි කියලා ඇවිල්ලා හොරු ආරක්ෂා කරනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා. ලංකාවේ කරන්න පුළුවන් මෑත කාලේ ඉතිහාසයේ ලොකුම හොරකමට එයා දායක වුණා. ඔබ දන්නවා කාටවත් වැඩි ඒ ගැන. ඔව් මම ඒකෙන් දන්නවා. බැඳුම් කර වංචාව. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ උපාය මාර්ගය උනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කරලා පාලනය කරගෙන දුර්වල කර ගැනීම වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පාර්ශවයට උදව් කිරීම. ඒක කරේ යා මහින්ද රාජපක්ෂ මහත්තයලාට තිබිච්ච නඩු කල් දැම්මා. ඒවා මගහැරියා. දැන් හොඳම උදාහරණේ අපි කවුරුත් දන්නවනේ විමල් වික්‍රමවංශගේ පාස්පෝර්ට් කේස් එක. ඒකෙදී අත උඩා හුවෙච්ච පාස්පෝර්ට් නඩුව මුදාහැරලා යවන්න උදව් කළේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ. නමුත් ඒකම යාට කරකිලා ආවා වගේ. නෑ ඒක තමයි. ඒ සියලු දේවල් වලින් කරේ අවසානයේ මේ තිබිච්ච දේවල් යටපත් කරා. අවසානයේ ඒගොල්ලෝ නැතිවරණයකට යනකොට ඒගොල්ලෝ බැලුවා දැන් තමන්ගේ නඩු තමයි තියෙන්නේ. පරණ ආණ්ඩුවේ හෙලිදරව් කරනවා කියපුවා ඔප්පු කරනවා කියපුවා ඔප්පු කරලා නැහැ. ඒ කියන්නේ ඒ නිසා තමයි විශේෂ අධිකරණ ආවේ. දැන් විශේෂ අධිකරණ ක්‍රියාත්මක වෙන්න පටන් අරගත්තේ නොවැම්බර් මාසේ දෙසැම්බර් මාසේ. තජුදීන් ඝාතන නඩුව, ලසන්ත වික්‍රමතුංග නඩුව, සිරිල් රෙදි නඩුව, ශිරන්ති රාජපක්ෂට අදාළව සිරිලිය ගිනුමේ නඩුව, ගෝඨාභය රාජපක්ෂගේ නඩු, නාමල් රාජපක්ෂගේ නඩු මේ ඔක්කොම ටික දැන් මේ තියෙනකොට දැන් මහින්ද රාජපක්ෂ මහත්තයලට ඒ නඩු වලින් ගැලවීමේ උවමනාවකුත් එක්කත් ඉදිරි ජනාධිපතිවරණයකට කලින් මහමැතිවරණයක් ඇඳවගෙන මහමැතිවරණයකදී තමන්ට අසීමිත බලයක් හදාගෙන හැකිනම් ව්‍යවස්ථාවත් වෙනස් කරලා ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ හරි වෙනත් කෙනෙක් වෙනුවට තමන්ම ඉදිරිපත් වීමේ බලවමනාවත් එක්ක සමපාත වීමේ ප්‍රතිඵලයක්. ඒ කියන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට ඔබතුමාගේ විදිහට නොසලකීලා තියෙන්න පුළුවන්. හැබැයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට තව දෙයක් තිබුණා. පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ එක්සත් ජාතික පක්ෂයේ තීරණයක් ගත්තා තමන්ගේම ජනාධිපති අපේක්ෂකෙක් ඊළඟට ඉදිරිපත් කරනවා කියලා. ඒ නිසා මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට 14 ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් තමයි ඡන්ද ලැබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට. ඔහුගේ දේශපාලන අනාගතය පැත්තෙන් හිතුවා පස්සේ ඌ දැක්කා ඌට ජනාධිපති අපේක්ෂකත්වයක් ගන්න තැනක් නැහැ. ඒ නිසා ඊළඟ ජනාධිපතිවරණේ ජනාධිපති අපේක්ෂා වීමේ උවමනාවයි මහින්ද රාජපක්ෂ මහත්තයාට ගෝඨාභය මහත්තයා යටපත් කරලා ජනාධිපතිවරණයට ඒමේ උවමනාවයි දෙක එකට සමපාද වීමේ දේශපාලන තත්ත්වෙකුත් මම විශ්වාස කරනවා මේ ක්‍රියාවලියට මේ කුමන්ත්‍රණයට හේතු වුණා. ලොකු බල අරගලක් මෙතන මම මේ ප්‍රේක්ෂකයන්ට මේ අවස්ථාව දෙන්න ඔහු ප්‍රශ්නයක් අහනවා. ඔහු කියනවා දෙමළෙන් කියමනක් තියෙනවා කියලා. අනිත් ණය ගැන දන්නේ ඒ නයි දන්නවා කියලා නයිගේ කකුල් ගැන. එතකොට ඔහු අහනවා සාමාන්‍ය මේ ජනතාව හැටියට ඇයි අපිට අවස්ථාවක් දෙන්න බැරි ඡන්දෙකට ගිහිල්ලා මේක ජනතාවට තීරණය කරන්න කියලා ඔහු අහනවා. ඒ වගේම අහනවා දැන් ඔබලාට ජනතා විමුක්ති පෙරමුණ හැටියට මේවා බාර දීලා ජනතාව ඉදිරියට යන්න බැයි පැහැදිලි. එතකොට මං අහන ප්‍රශ්නේ හරි සාධාරණව මහින්ද රාජපක්ෂ මහත්තයාටත් ජනතාව ඉදිරියට ගිහිල්ලා මහමැතිවරණයකදී ජනබලයක් උරගා බලන්න අවස්ථාවක් තියෙද්දි මේ මාස දෙකකින් මහමැතිවරණයකට යන්න ඉල්ලන අය ඇයි මේ දැන් බලෙන් සුළුතරයක් තියෙද්දි තමන්ට බහුතරයක් පාර්ලිමේන්තුව නැතුව තියෙද්දි ඇයි මේ බලෙන් ආණ්ඩුවක් හදාගෙන ඉන්න දඟලන්නේ? එහෙනම් යාටත් පුළුවන් නේ. දැන් මම මේක ජනතාව ඉස්සරහටම ගිහිලා ජනතාවගෙන්ම බේර ගන්නවා. ඒකින්ද දැන් මට අගමැතිකම එපා. මං ඇත්ත සුද්ධ වූ ජනතාවගේ අගමැතිකමක් ගන්නවා කියලා යන්න. හැබැයි ඒගොල්ලෝ යන්න හදන්නේ කොහොමද දන්නවද? අමාත්‍යංශ ටික තමන්ට අරගෙන රාජ්‍ය මාධ්‍ය ආයතන ටික තමන්ට අරගෙන ආරක්ෂක අමාත්‍යංශයේ තමන්ගේ අතේ තියාගෙන හෙලිකොප්ටරේ යන අයිතියක් තමන්ට තියාගෙන වාහන ටික පාවිච්චි කරන එක තමන්ට තියාගෙන අමාත්‍යංශවල බලයෙන් මැතිවරණයක් කරා. මේක ඇත්තටම ගත්තොත් ජනතාව තේරුම් ගන්න ඕන බලෙන් බලය හදන්න මේ හදන්නේ. මං අහන ඔබෙන් ඉස්කෝලේ අපි දුවනකොට තරඟයකට ඉර පැන්නොත් එක්කෙනෙක් ඉස්සරහට අනිත් කට්ටියට වඩා කලින් එයාට ඉර පැනලා දුවන්න දීලා අනිත් කට්ටියත් එක්ක අනිත් කට්ටියත් රේස් එකේ දුවනවා. තරංගයේ විනිශ්චයකාරයා මොකද කරන්නේ? කතානායකතුමා මේ උත්සාහ කරන්නේ ඒකටනේ.
නැවත ඉරට ගිහිල්ලා එන්න. එහෙම නැතුව ඉර පැනපු කෙනාට ඉස්සරහට යන්න දෙන්නේ නැහැ නේ. ඒ වගේ දැන් මේ මහින්ද රාජපක්ෂ මහත්තයා දැන් කියනවා අපි මැතිවරණයකට යමු. අපි කියනවා අපිත් මැතිවරණයකට යමු. අපි ඒකට බය නැහැ. හැබැයි මැතිවරණයකට යන්න ඕන රාජ්‍ය බලය බලහත්කාරයෙන් කුමන්ත්‍රණකාරී ලෙස පැහැර ගැනීමේ වෑයම පරාජය කරනවා. ඒක සාර්ථක නැහැ නේ. අපි අහන මේමද මට අහන්න තියෙන සරල ප්‍රශ්නේ මේ ප්‍රේක්ෂක මහත්තයාගෙනු ඇයි මහින්ද රාජපක්ෂ මහත්තයලට රාජ්‍ය බලය නැතුව මැතිවරණයක් කරන්නම බැරිද? මොකද අපි ඉතිහාසය දන්නේ නෑ. මොකද මේ පළාත් සභාවේ මොකක්ද දන්නව? අපි කවුරුද දන්නේ? මම පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ සභාපතිවරයා හැටියට කටයුතු කරද්දී වැඩිම පහුගිය 2015 කාලයට දාලා තිබුණ විමර්ශන වල තිබුණේ මොනවාද? අමාත්‍යංශ වලින් බඩු බෙදපු මිලියන 600ක් ලලිත් පිරිතුංග මහත්තයා ඉරේ හිටියේ සිල් රෙදි නඩුව ඔර්ලෝසු බෙදුවා අමාත්‍යංශ වලින් සිල් රෙදි බෙදුවා බට බෙදුවා බෙසිල් රාජපක්ෂ මහත්තයලා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාම කිව්වා අරලියගහ මන්දිරයේ මැතිවරණ කාලේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පාලන කාලේ කෑම බිල විතරක් කෝටි 15ක් කියලා. දැන් මං අහන එක නැද්ද? දැන් එතකොට මේ මැතිවරණයට යන්න රාජ්‍ය බලය තියාගෙන යන්න උත්සාහ කරන්නේම රාජ්‍ය බලය නැතුව ඒගොල්ලොන්ට මැතිවරණ කරලා පුරුද්දක් නැහැ. දැන් මේගොල්ලෝ මේ දැන් ඉදා පාර්ලිමේන්තුවේ කතානායකතුමා හැබැයි පළාත් කියන්නේ අර පොහොට්ටුවානේ දින්නේ රාජ්‍ය බලය නැතුවනේ. එක්සත් ජාතික පක්ෂයයි අර මේ පළාත්. ඉතින් මම අහන්නේ එහෙමනම් ඉතින් ඒ දැනුත් රාජ්‍ය බලය නැතුවම ඡන්දෙට යමු. මේ නරක පූර්වාදර්ශය දෙන්නේ නැතුව රටම ලෝකෙ ඉස්සරහ අපකීර්තිපත් කරන්නේ නැතුව ආපස්සට ගිහිල්ලා දැන් අපි කාටත් අවුරුදු දන්නවනේ ජනතා විමුක්ති පෙරමුණ අපි රටටයි ලෝකෙටයි ඔප්පු කරලා ඉවරයි මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයාට බහුතරයක් නැහැ කියලා පාර්ලිමේන්තුවේ ඒක ඔප්පු වෙලා ඉවරයිනේ. ඒක ඉලක්කම් හැදුවේ කොහොමද? ඒක ඉලෙක්ට්‍රොනික වලින් හැදුවද? හායි කියලා හැදුවද? ගණන් ගල්ලා හැදුවද? පේලියෙන් පේලියට හැදුවද කියන එක පැත්තකින් තියමුකෝ. හරිද? හැබැයි අපි කවුරුත් අස්පනා අපිට දන්නවා ඔය අස්සම් කරපු 122ක් මන්ත්‍රීවරු අස්සම් කරලා විශ්වාස භංගයට සහය දුන්න අය කිසි කෙනෙක් ඇවිල්ලා දැන් කියලා නැහැ ජනාධිපතිතුමාටවත් මම අස්සම් කරේ නැහැ කියලා. දැන් ජනාධිපතිතුමාට සැකයක් තියෙනවා නම් මේ 122ටම කතා කරලා අහන්න පුළුවන්. නැත්නම් මාධ්‍යකින් හෙළිදරව් කරන්න පුළුවන්. මම ඔබතුමාලට අභියෝග කරනවා. මේ සිරස නාලිකාවටම ගෙනල්ලා, පැතිකඩටම ගෙනල්ලා ඔය 122න් කවුරු හරි කෙනෙක් ගෙනල්ලා කියන්නකෝ පුළුවන් නම් මම අස්සම් කරේ නැහැ මගේ අස්සම හොරට ගහලා තියෙන කෙනෙක්. අර එදා පාර්ලිමේන්තුවේ කෑයකෝ ගහද්දී කලකෝලහල කරද්දී මේ පැත්තේ වාඩි වෙලා ඉඳගෙන අත්තුස්සප ඔක්කොම මොකටද අතීසුවේ? එතකොට හරි පැහැදිලි මේ පාර්ලිමේන්තුවේ බහුතරයක් දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා නියෝජනය කරන කණ්ඩායමට නැහැ. දැන් මට සමහරවිට මේකට වෙනත් පැත්තකට යොමු කරන් දැන් පෙරටුගාමි පක්ෂය ඔබෙන් කැරීලා ගිය කට්ටිය ඔබලාට දෑත් දිගු කෙරුව අපිට එකතු වෙලා වැඩ කරන්න පුළුවන් කිව්ව අපිට ශ්‍රී ලංකන්නේ දැස් පක්ෂත් වැඩක් නැහැ එක්සත් ජාතික පක්ෂත් වැඩක් නැහැ මේ ධනවාදීන් වැඩක් නැහැ ඒකට වැඩ කරමු කියලා මොකද්ද ඔබලාට තියෙන කියන්න තියෙන ප්‍රතිචාර අපි කොහොමත් කටයුතු කරමින් ඉන්නෙම මේ මැතිවරණයක් ආවත් නාවත් අපේ රටේ මේ පිරිහිච්ච දේශපාලන සංස්කෘතිය ජනතාවට කලකිරිච්ච එපා වෙච්ච මේ ජනතාවට වග කියන්නේ නැති ආචාරශීලීත්වයක් නැති විනයක් නැති මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම සඳහා පුළුල් බහුජන ව්‍යාපාරයක් ජාතික ව්‍යාපාරයක් පුළුල් ප්‍රතිපත්තිමය දේශපාලන ව්‍යාපාරයක් ගොඩනගන්න. ඒ වෙනුවෙන් අපි මේ වෙනකොටත් දැනටමත් විද්වතුන් බුද්ධිමතුන් කලාකරුවන් අදත් අපේ මහරගම වේදිකාවේ බලන්න අපි ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කරන වේදිකාවේ ජනතා විමුක්ති පෙරමුණ විතරක් නෙමෙයි ලේඛකයෝ ඉන්නවා විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු ඉන්නවා නීතිඥවරු ඉන්නවා වෛද්‍යවරු ඉන්නවා පරිසරවේදීන් ඉන්නවා කලාකරුවෝ ඉන්නවා. ඒගොල්ලෝ මේ අපේ දේශපාලනයේ විජුව පිළිගන්න අය නෙමෙයි හැබැයි ප්‍රජාතන්ත්‍රවාදී පිළිගන්න රටක් තියෙන්න ඕන කියලා පිළිගන්නයි. ඒ පුළුල් පිරිසකට අපි ආරාධනා කරලා තියෙනවා. ඉතින් එහෙම ආරාධනා කරලා තියෙද්දී පෙරටුගාමි පක්ෂය අපෙන් කැඩිලා යනකොට ඒගොල්ලෝගේ ස්ථාවරයේ තිබුණේ නිවැරදිව තුවොත් ඒගොල්ලෝ කිව්වේ අපි නිවැරදිවම නෙමෙයි කියලානේ. ඉතින් අපි දැන් ඒගොල්ලොන්ට විග්‍රහයක් තියෙනවා නම් අපි නිවැරදිවම කියලා. ඉතින් කරුණා කරලා ඒගොල්ලෝගේ පක්ෂෙ මේ. අපි කාගේත් පක්ෂෙ මේ. මම විශ්වාස කරනවා පෙරටුගාමි පක්ෂෙත් බොහෝ අපි මේ ව්‍යාපාර වෙනුවෙන් සමාජවාදී ව්‍යාපාර වෙනුවෙන් මතවාද වෙනස්කම් තිබුණත් දැඩි කැපකිරීම කරන සහෝදර රූපීසක්. එතරම්ත් ඉන්නවා. මංගි පිළිගන්න. ඉතින් ඒගොල්ලන්ට පුළන්නේ තමන්ගෙන් පක්ෂෙට එන්න. ඇවිල්ලා වැඩ කරන්න. මම දැනුත් විරුද්ධව ආරාධනා කරනවා. ගම්මට්ටමේ ඉඳලා ඉන්න. පෙරටුගාමි පක්ෂයේ ඉන්න අයට ප්‍රජාතන්ත්‍රවාදයට ඕගොල්ලොත් කැමති. අපිත් කැමති.
මොකද අපි කාටවත් වෙනස් මත දරන්න දේශපාලනය කරන්න ප්‍රජාතන්ත්‍රවාදී අබමල් රේණුවක් හරි තියෙනවා. ඉතින් ඒක ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් එන්න මෙතෙන්ද? ඒතර විමල් වීරවංශට මොකද්ද කියන්න තියෙන්නේ? අයියෝ. ඇයි අපි ඔබතුමාලා දෙන්න මේ අසුචි වලක් හරගන්න යන්නේ? ඒ දේශපාලනේ දැන් කවුරුත් මේ දේශපාලනේ ගඳ ගහන මට්ටමට පත් කරේ ඔහු කියලා අපි කවුරුත් පිළිගන්නවනේ. ඔහු මචන් දේශ දැන් බලන්න උදාහරණයකට ඊයේ ප්‍රත පාර්ලිමේන්තුව තිබිච්චේලාවේ හැසිරෙච්ච ආකාරය දැක්කා නම් නේද? පොත් වලින් ගහලා ව්‍යවස්ථාවෙන් ගහලා මේ අපේ පක්ෂ හිටියා කියනත් අපට ලැජ්ජා. ඇත්තටම දැන් සිංහලෙන් කතා කරලා ගෑ ගහනවා බටහිර ජාත්‍යන්තරේ තොපි ඵලයක් කියලා. අපි කාටවත් පුළුවන් ද අපේ රට ලෝක ඉස්සරහා හුදකලා කරන්න? මේ අර්බුදයට මේ ජන මේ පක්ෂ මොන හරි උත්තරයක් හොයාගනි. හැබැයි අපි මේ අවුරුද්දේ හදන ඇඳුම් අපට මඳින්න පුළුවන්. මේ දෙසැම්බර් මාසේ අපේ රටේ ඇඟලුම් කර්මාන්තශාලාවල මහාන ඇඳුම් ටික ඔක්කොම අපිට අඳින්න බෑනේ. ලෝකෙට විකුණන්න ඕන අපි. අපේ තේ රබර් පොල් ටික ලෝකෙට විකුණන්න ඕන. කුරුදු ගම්මිරිස් ටික ලෝකෙට විකුණන්න ඕන. අපි ලෝකෙට අභියෝග කරලා අද ඇමරිකා එක්සත් ජනපදයට අභියෝග කරන්නේ වීරවංශ තරම්. හරිද? කියන්නේ ඒ දේශපාලන විහිළු වලට අපේ වැදගත් කාලය දැන් මේලඟ ප්‍රශ්නේ සුනිල් සම්බන්ධ වෙන්නේ නමුත් තියෙනවා මේ අපිට ඔබ එනවා කිව්වම මේ මට ප්‍රේක්ෂකයෝ දේවල් තමයි මම ලියාගෙන තියෙන්නේ කියනවා. දැන් අර අනුරට කිව්වනේ රතු වැල්ලේ පැටියා කියලා. ඒ වගේ ලොකු සම්බන්ධයක් තියෙනවා කියලා චෝදනාවක් තියෙනවා. ඒ වගේම කියන මේ පාර්ලිමේන්තුවේදී කියන මොකද ඔබට විවෘත මේකට උත්තර දෙන්න පුළුවන්. පාර්ලිමේන්තුවේ දැන් මලික් සමරවික්‍රම අනුරට ඉඟියක් කරනවා. ඊට පස්සේ දෙන්න ගිහිල්ලා සාකච්ඡා කරනවා. ඔබලාට මුදල් දෙනවා කියන්නේ එහෙම කියලා චෝදනාවක් තියෙනවා. ඔබ ඒකට උත්තර දෙන්න. නෑ අතර මෙහෙමයි. එකක් කියනවනේ අපේ රටේ ජනතාවට විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ අපි දේශපාලනය කරන්නේ තවත් කාගෙවත් දේශපාලන පක්ෂික වල්ගයක් වෙන්නවත් අතකොළුවක් වෙන්නවත් මුක්කුවක් වෙන්නත් නෙමෙයි. අපි මේ රටේ දේශපාලනයේ ඊටාම පිරිසුදු දේශපාලන ව්‍යාපාරයක් විනයසක් දරපු දේශපාලන ව්‍යාපාරයක්. ඔය කියන චෝදනාව නැති කරන්න දැන් තියෙන උත්තරේ මොකක්ද දන්නවද? දැන් ඔය කියන චෝදනාව දැන් මේ මොහොතේ මේ ප්‍රශ්නේදී අපි කිව්වොත් මෙන්න මෙහෙම මහින්ද රාජපක්ෂ මහත්තයයි සිරිසේන මහත්තයයි මේ කරපු කුමන්ත්‍රණේ කුමන්ත්‍රණයක් නෙමෙයි. මේක හරි ව්‍යවස්ථානුකූලයි. මේක නීත්‍යානුකූලයි. මේක ප්‍රජාතන්ත්‍රවාදී සදාචාර සම්පන්නයි. මේක හරිම නිවැරදි කිව්වොතින් පිළිගන්නවද අපි? එතකොට කියයි ආ එහෙනම් දැන් හරි. එතකොට අපි මොකද වෙලා තියෙන්නේ? අපි මේ කුමන්ත්‍රණේ හවුල්කාර වෙලා. මං කියන්නේ ඒකයි. අපිට එක්සත් ජාතික පක්ෂේ රණදීප් වික්‍රමසිංහ මහත්තයාගේ මෙදි ගන්න ඕනකමක් නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ මෙදි ගන්න ඕනකමකුත් නැහැ. අපි හරි පැහැදිලිව අපි අනුරජානායක සහෝදරයන් පාර්ලිමේන්තුවේදී කිව්වා මාධ්‍ය සාකච්ඡාවේදී කිව්වා දැන් මේ රටේ අගමැති කෙනෙක් නැති නිසා රනිලු තරලිගහ මන්දිරින් යන්න ඕන. හරිද? මහින්ද රාජපක්ෂට හෙලිකොප්ටර් පාවිච්චි කරන්නත් බෑ. රනිල් වික්‍රමසිංහ මහත්තයාට අරලිය මන්දිරේ ඉන්නත් බෑ කියලා. ඉතින් අපි ඒක තමයි අපේ ස්ථාවරේ. ඒක ආයේ දෙකක් නැහැ. හරිද? ඉතින් මෙහෙමයි. දැන් අපි දේශ අපි පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරු කතා බහ කරනවා. කැන්ටින් එකේ කනෝ බොන මම දැක්ක මලික් සමරවික්‍රම මන්ත්‍රීතුමයි අපි කනෝ බොන ෆොටෝ එකක් යන Facebook වල. ඒ දේශපාලනේ තීරෙන්නේ නැති අපරිණත මිනිස්සු. මම ඒගොල්ලන්ට කනගාටු වෙනවා. මොකද හේතුව දැන් අපිට UNP රතුවැලි පැටව කියන ගමන් ඒගොල්ලෝ ගන්න හදන්නේ කොහෙන්ද මන්ත්‍රීවරු? ඒගොල්ලෝ සල්ලි වලට මන්ත්‍රීවරු ගන්න කතා කරන්නේ කොහෙද? SB සානායක ආ රංගේ ඔයා එනවද කියලා අහනවා. අහන ගමන් අපිට කියන රතුවැලි පැටව කියන. දැන් මගේ දැනුත් මේ දැනුත් ඒගොල්ලෝ උත්සාහ කරනවා UNP ගේ මන්ත්‍රීවරු ඒගොල්ලන්ට බිලිබා ගන්න. බිලිබා ගන්න ගමන් ඒක හරි සදාචාරයක්. සුනිල් දැන් මගේ කාල වේලා නෝ දැන් යෝජනාවක් ඇවිල්ලා තියෙනවා. ඔබ දැකින්ද ඇති මේක විසඳුමකටපත් කරන්න එක්සත් ජාතික පක්ෂෙන් ඇමතිවරු 15 දෙනයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පෝට්ටු වෙන 15 දෙනයි. ඒ ගැන ඔබේ අදහස මොකද? මයිතන මිලින්ද මොනකොට මහත්මයා තමයි මේ යෝජනාව ඉදිරිපත් කරන්නේ. මේ බලය බලහත්කාරයෙන් පැහැර ගැනීම નિවර්ධි කරන්න. ආයි ආපස්සට යන්න. ඊළඟට ඕන යෝජනාවක් ඒක. අපි හරි පැහැදිලි කියලා තියෙන්නේ. මේ දේශපාලන කුමන්ත්‍රණයේ රටක් ජනතාවත් අසරණ කරන්නේ නැතුව මේ කුමන්ත්‍රණයේ ආපස්සට નિවර්ධි කිරීමේ වගකීම තියෙන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට. ඔව් ඒක નિවර්ධි කරන්න. පළවෙනි දේ. ඔහු මේ රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක අකමැති වෙන්න පුළුවන්. අර මේ ඒගොල්ලෝගේ ප්‍රශ්න. ඔය කියන්නේ ආපහු රනිල් වික්‍රමසිංහ ගේන්න ඕනේ කියලා. නෑ නෑ නෑ. අන්න ඔකද කියන්නේ. හරිද? රනිල් වික්‍රමසිංහ ගේන්න කියලා නේ මම මේ කියන්නේ. මේ බහුතරයක් නැති බලහත්කාරී ආණ්ඩුව નિවර්ධි කරන්න ඕන ජනාධිපතිවරයා. ඊට පස්සේ ජනාධිපතිවරයාට පුළුවන් බහුතරය ආණ්ඩුව පිහිටවන්න පුළුවන් ඕන පාර්ශවයකට ඒක බාර දෙන්න. ඒක මම කියන්නේ ඒක එක්සත් ජාතික පක්ෂ වෙන්න පුළුවන් පොදු ජන පෙරමුණ වෙන්න පුළුවන් එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙන්න පුළුවන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෙන්න පුළුවන් ඒගොල්ලෝ හවුලේ හදාගන්න කැඳ හැලියක් වෙන්න පුළුවන්.
ඒක අපට අදාළ නැහැ. ඒක අපට කිසිම අදාළතාවයක් නැහැ. ඒගොල්ලෝ කැමති දෙයක් හදාගන්න. හැබැයි මොන දේ හදාගත්තත් මං කියන්නේ මැති වර්ණයකට යනවා නම් මැති වර්ණයකට යන්න ඕන. බලෙන් බලය හදාගන්න උත්සාහ කරපු මේ දේශපාලන කුමන්ත්‍රණය ආපස්සට හරවලම තමයි. මගේ අවසාන ප්‍රශ්න ඔබ ගිය පාර අර රැස්වීමට ගියේ නැහැ. මෛත්‍රී පරිශීලන එක රැස්වීමට ගියේ නැහැ. ඔබලාට බැයිද ජනතා විමුක්ති පෙරමුණ හැටියට වෙනම ගිහිල්ලා සාකච්ඡා කරලා ඔබලා වෙනම සාකච්ඡා කරලා තියනවද උහු මොකද්ද බඳුළු මහත්තයෝ අපි කතා කරලා එතුමාට කියන්න ඕනේ එතුමා අර ඔබතුමා ගුව වගේම දේශපාලනයේ බබෙක් නෙමෙයි එතුමා අවුරුදු මං හිතේ 50ක් විතර මේ දේශපාලනයේ විවිධ ඇමතිකම් දරලා තියෙන කෙනෙක් මහින්ද රාජපක්ෂ මහත්තයා කියන්නේ ජනාධිපතිකම අවුරුදු 10ක් කරලා තියෙන කෙනෙක් අගමැති ධූර ඉඳලා තියෙන කෙනෙක් ඇමතිකම් කරලා තියෙන කෙනෙක් විපක්ෂ නායකකම කරලා තියෙන කෙනෙක් 1970 ඉඳලා පාර්ලිමේන්තුවේ ඉන්න මේ පරිණත දේශපාලඥයෙක් එතකොට එතුමාට මේ දේශපාලන කුමන්ත්‍රණයකට අහු වුණා කියන එක නොතේරෙන්න විදියක් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ අපේ රටේ දේශපාලනයේ දැඩි ඉතිහාසයක් තියෙන බණ්ඩාරනායක මහත්තයෙන් හදපු පක්ෂයක්. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් විනාශ වෙනවා කියන එක සිරිසේන මහත්තයට නොතේරෙන්නේ. අපි කියලා කියා දෙන්නද? ඈ සිරිසේන මහත්තයාට දැන් මේ කෝටයි කානුව ඊළඟ මැතිවරණයකට ගියොත් එimhe කොහොට්ටුවේ. මං කියන්නේ පාර්ලිමේන්තුව ඉදිරි වෙන්නේ මෛත්‍රී පාරිශීලන මහත්තයා විතරයි. මං අද කිව්වා කියලා මතක තියාගන්න ඔබතුමා. අනිවාර්යෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයෝ ලැයිස්තුවට දහලා මේගොල්ල පරද්දනවා. ඊළඟ මැතිවරණ ජනතා විමුක්ති පෙරමුණට මීට වැඩි ආසන ගන්න පුළුවන්ද? අපි කියා දෙන්න ඕනේ ඒකද මෛත්‍රීපාල මහත්තයාට. දැන් මගේ අවසාන ඊළඟ මැතිවරණ මේක තීරණය කරන්න ඕන මෙරටේ ජනතාව. මේ විනය පිරිහිච්ච, උගත්කමක් නැති, අටපාසුවක් නැති, දේශපාලනයට නුසුදුසු, පුනරුත්ථාපනය කරන්න ඕන අයව නැවත පාර්ලිමේන්තුව එවනවද නැද්ද? ඒ වෙනුවට යම් කිසි සිහිබුද්ධියක් තියෙන උගත්කමක් තියෙන දැනුමක් තියෙන රට ගැන හැඟීමක් තියෙන මිනිස්සු පාර්ලිමේන්තුවට එවද නැද්ද කියන එක ඇත්තටම මේ රටේ ජනතාව තීරණය කරන්නේ. මට කියන්න බෑ. හැබැයි මේ රටේ ජනතාව අපට දුන්න වගකීම ජනතා විමුක්ති පෙරමුණ හැටියට අපි හරියට ඉෂ්ට කළා කියලා. අපිට කියන සන්තෝෂ. ඔබ බොහොම ඉස්සුති අපි වැඩසටහන සම්බන්ධ වෙගෙන මම හෙට සහ අනිද්දා ගැන මතක් කිරීමක් කරන්න. හෙට අපි සමග සම්බන්ධ වෙන්නේ නැවතත් උදේවරු අපි කරන්නේ ජාන්ත සිල්වා ඔහු චිත්‍ර ශිල්පියෙක්. ඒ වගේම සිකුරාද අපි චන්ද්‍රන් රත්නම් සමග එකතු වෙන ඔබ දන්නවා මේ මැතිව් පීරිස් නඩුව සම්බන්ධ ඔහුගේ චිත්‍රපටය එළි දක්වනවා සිකුරාද ඔබට සුබ දවසක්. අතිකඩ බන්දුර ජයසේකර සමග